රුසියාාව සහ යුක්්‍රේණය අතර මේ වන විට පවතින සාකච්ඡා තුළදී මතුවුණු සුවිශේෂී කාරණයක් පිළිබඳ. රුසියානු රාජතාන්ත්‍රික කොටස නියෝජනය කරන ප්‍රධානියා වන ව්ලැදිමිර් මෙදින්ස්කී මේ වන විට හෙළි දරම් කර තිබෙනවා. ඒ අනුව කිව් පාර්ශවී නියෝජනාවී තිබෙනවා මේ වන විට යුක්්‍රේණය ස්වීඩනය සහ ඔස්ට්‍රලියාව බඳු ඩීමිලිටරයිස්. විමධ්‍යගත වුණු යුද්ධමය වශයෙන් හමුදාමය වශයෙන් ඩීමිලිටරයිස්ට වශයෙන් ක්‍රාත්මක වන්නට ඒ වගේ තමයි විශේෂෙන් that has it own armed forces ඔවුන්ටම වෙන්වුණු හමුදා කණ්ඩ පවත්වාගෙන යම සඳහා ඔවුන්ගේ යෝජනාවක් පවතිනවා කියන කාරණය. කෙසේ වෙතත් මේ වෙදි වාර්තා වන ආකාරයට ඉදිරියේදී යුක්්‍රේනය යම් ආකාරයක නිෂ්ක්‍රියස නිියටල් ස්ටේටස් එකක ඉන්නට සූදානම් කියන කාරණය. ඒවගේම ඔවුන් මේ වන විට යම් විදිහකින් නේටෝ සාමාජිකත්වය කියන බලාපොරොත්තු තුළ නැහැ කියන කාරණය පෙනෙන්න්නට තිබෙනවා. ඒ අනු විශේෂෙන් යුක්්‍රේණ යෝජනා කරන ඔස්ට්‍රියාව සහ ස්වීඩනය වඳු නිෂ්ක්‍රිය වුණු විමධ්‍යගත වුණු හමුදාමේ රාජ්‍යයක් විදිහට විශේෂයෙන් එහිදී ඔවුනටම හමුදාවක් නාවික හමුදාවක් වැනි පවත්වාගෙන මේ හැකියාවක් පිළිබඳ මෙහිදී යෝජනාවී තිබෙනවා. මේ සම්බන්ධ සියලුම කාරණ රුසියාව සහ යුක්්‍රේණය අතර සාකච්ඡාවී තිබෙනවා. විශේෂෙන්ම යුක්්‍රේණ ආරක්ෂ මාත්‍යංශය විසින් මේ සම්බන්ධ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව මේට ඉතාමත්ම මධ්‍යස්ථාකාරය කතිකාවක් ගොඩ ඇගී තිබෙනවා කියල තමයි වාර්තා වෙලා තිබෙන්නේ. නිගෝෂටසේ යුක්්‍රේන් හෝල්ස් නියටලිට ඇඩමෝමන් මේ මහොත වන විටදී සාධනය විදිහකට යුක්්‍රේණය යම් ආකාරක නිෂ්ක්‍රිය ප්‍රතිපදයක කටයුතු කරමින් සිටන්න බවට තමයි තොරතුරු වාර්තාබන්නේ. ඒ අනුව මේ නිෂ්ක්‍රිය භාවය තුළ යුක්්‍රේණය තමන්ගේ ස්වාධිපත්වය ඒවගේම තමන්ගේ රටේ පවතින්න වූ කාරණ ඒවගේම සෝවියට් යුනියන් එකක් විදිහට ඔවුන්ට කටයුතු කිරීමේදී එකට කටයුතු කිරීම පිළිබඳ මෙහිදී අවධානයොමු කරන්නට සූදානම්. ඒවගේ ප්‍රධානම ප්‍රශ්නය බවට පත්වලා තිබුණු ක්‍රිමියාව ඒවගේම ඩොන්බෑස් ප්‍රදේශය සහ සමහර මානුෂීය අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් එකැනෙ නාසිෆිකේෂන් ඩීනාසිෆිකේෂන්ස් මේ සියලු දේවල් ඒවගේම එහි ජීවත්වන රුසියානු භාෂාව කතා කරන ජනතාවගේ අයිතිවාසිකම් ඒවගේම රුසියානු භාෂාවට ලබා දියුතු තැන පිළිබඳවද මෙහිදී විශේෂ සාකච්ඡාවක් සිදු වුණු බව මෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මෙවර සාකච්ඡා යම් ආකාරයක සුබවාදී තැනක පවතින බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. ඒ සුබවාදී බව ඉතාමත්ම වැදගත්. මේ වෙද්දී මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. මේ වෙද්දී යුරෝපය බටහිර රාජ්‍ය උපරිම උත්සාහධරමින් සිටිනේ තව තව ආයුධ ලබා දෙමින් යුක්්‍රේණය හමුදාව ශක්තිමත් කරන්න. නමුත් මේ වෙද්දි යුක්්‍රේණයේ සටන්වදින් හමුදා විතරක් නෙමේ අහිංසක සාමාන්‍ය වැසියෝ. ඒ අයට රුසියන් හමුදාව ප්‍රහාර එල්ල කරනවා. රුසියන් හමුදාව අඛණ්ඩ ප්‍රහාර එල්ල කරනවා. ඒ නිසා එදී මේ යන මිනිසුන් සිවිල් වැසියන් ලෙස අර්ථකථනය කළත් එතන තියෙනවා ප්‍රශ්නයක් ඔවුන් ආයුධ අතදරන පුද්ගලයන් බවට මේ යුක්්‍රේන පාලනය පත් කළා හමාරයි. ඉතින් කොයිතරම්නම් කනගාටුදායක ක්‍රියාවලියක්ද මිනිස්සු නායකින් ගන්න තීරණ නිසා අවසානයේදී ආයුධ අතදරාගෙන රට රකින්න ඉදිරියට එනවා. මේක මෙහෙම නොවිය යුතුයි කියන දේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කළ යුතුයි. මොකද අහිංසක මිනිසුන්ගේ ජීවිත මේ විදිහට සෙල්ලමක් බවට පත්විය යුතු නැහැ. අද වෙදි වාර්තා වනවා චර්නීව් ප්‍රදේශයේදී රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් යුක්්‍රේන ජනතාව කෑම පෝලිමක හිටි පුද්ගලින් 10 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මරණයට පත් වෙලා තිබෙනවා කියන කාරණය උතුරු යුක්්‍රේන නගරයක් වුණු චර්නීව් වලදී තමයි මේ තත්ත්වය සිදු වුණා කියලා මේ වෙදි බටහිර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒත් එක්කම නේටෝ සංවිධානය හෝ වේවා බටහිර අනෙකුත් රාජ්‍යයන් හෝ වේවා ඔවුන් තවමත් මේක බාහිරින් සිට කතා කරනවා මිසක ඔවුන්ට අභ්‍යන්තරයට නොපැමිණීම පිළිබඳ මේ වන විට සෙලෙන්ස්කි ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට ඔවුන් ලක් වෙලා තිබෙනවා. ඒ නිසා එවන් පරිසරයක් ඇතුළතදී යම් සුභවාදී තත්ත්වයක් මේ වෙද්දී ඇතිවීමෙන් තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ලෝ මේකර්ස්ලා මේ වෙද්දී සෙලෙන්ස්කිගේ කොංග්‍රස් මණ්ඩලයේ ආමන්ත්‍රණය පිළිබඳ අදහස් පළ කර තිබෙනවා. එයාලා විශේෂයෙන්ම US House Speaker Nancy Pelosi said Ukrainian President Vladimir Zelensky remarks to lawmakers quite remarkable and that they are grateful he was thankful for aid. යනුව අලබාදුන්නු අමරිකානු ආධාර පිළිබඳ ඔහු ස්තුතිවන්ත වෙනවා. යනුව මේ වෙද්දී US House Speaker Nancy Pelosi සහ මේ කියන රාජ්‍යතාන්ත්‍රිකයින් මේ වෙද්දී සෙලෙන්ස්කිගේ ප්‍රකාශයන් පිළිබඳ ඉතාමත් ගෞරවනීයව කතා කරලා තියෙනවා. හැබැයි තවමත් මේ නෝ ෆ්ලයි සෝන් කියන එක ස්ථාපනය වුණේ නැහැ. ඒ නිසා යුක්්‍රේනය දැඩි ලෙස අවධානමක තිබෙන්නේ රුසියානු ප්‍රහාර දවසින් දවස වැඩි වෙමින් පවතිනවා.